නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං උතලස් උපසම්පදා පතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනන්ති සාදුස්පාද සාදු සිංහිබිරි උදෑසන අග මම දේශනා කරන්න ඇට යන්නේ ඔබ සමදිනාටම සියලු බුදුවරුන්ගේ අනුශාසනය සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං හේතං බුද්ධාන සාසනං කියන මෙන්න මේ උතුම් වූ බුදු වදනට අනුවයි මේ බුද්ධ දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙන මේ බුදු වදනෙන් තමයි කෙනෙකුට නිර්වාණ අවබෝධය දක්වා යන්න පුළුවන් එකම මඟ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වසර 20ක් පමණ යනතේ කිසිම ශාසනයේ විනයක් පැනෙව්වේ නැහැ කියනවා. තිබුණ එකම විනය තමයි මෙන්න මේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං කියන මෙන්න මේ බුදු වදන. ඇත්තටම මෙතන මුල මැද අග කියන සංවරය මුල සංවර කරගන්න විදිය අනුපුබ්බ ශික්ෂා, ඊළඟට මැද සංවර කරගන්න විදිය අනුපුබ්බ කිරියා, ඊළඟට සිත සංවර කරගන්න විදිය මනාව දේශනා කරන. එතකොට සබ්බපාපස්ස අකරණං කියලා කියන්නේ සියලු පව් හලයිතේ. පව් කියලා කියන්නේ අපෙන් සිදුවන කායික සහ වාචික අයහපත් ක්‍රියා, කයින් සිදුවන අයහපත් ක්‍රියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ප්‍රාණඝාතය, අදත්සා දානය, කාම මිත්‍යාචාර, ඊළඟට වචනයෙන් සිදුවන අයහපත් ක්‍රියා විදිහට මුසාවාදය, මුසාවාදා, පරුසාවාචා, සම්ප්‍රප්පලාප, ඊළඟට තුනාවාචා වගේ ඒ විදිහට හතරක් දේශනා කරන. ඔන්න ඔය හත තමයි මෙන්න මේ බුදුවරු සියලු බුදුවරු දේශනා කරන්නේ සිත සංවර කරගන්නේ. මෙන්න මේ හත සංවර කර ගැනීම තමයි කියන්නේ ලෞකික සීලය කියලා. ලෞකිකයි කියලා කියන්නේ ලෝකයට අයිති. මෙන්න මේ හත තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රාතිමෝක්ෂය වශයෙන් කායික වාචසික සංවරය ඇති කරගන්නා විදිය 227ක් දක්වා විනය ශික්ෂාපද පනවන්නට යෙදුනේ. අර අභිධර්මයේ ලෝභ, ద్వේෂ, මෝහ කියන මෙන්න මේ තුන බෙදිලා බෙදිලා යනකොට ක්ලේශ 1500ක් පමණ ඒ විදියට බෙදෙනවා වගේ තමයි. මෙන්න මේක තමයි මුල සියලු බුදුවරු දේශනා කරේ ලෞකික සීලය වශයෙන් ශික්ෂාපද 227ක්. එහෙනම් මොකද්ද? කයින් 3යි, වචනෙන් 4යි. එනං ඒ සංවර කරගැනීම යම් සමාදානං සංවතං යම් සංවරත්තේන සීලා. සමාදන් වූ ශික්ෂාපද සංවරය කරගැනීම තමයි සංවර කරගැනීම තමයි සීලය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ සංවර කරගැනීම. එහෙනම් කොහොමද සංවර කරගන්නේ? අපි අසංවර වෙන්නේ කෙනෙක් අසිහිය නිසා. එහෙනම් සංවර කරගැනීම නම් අපි සිහිය පිහිටවන්න ඕනේ.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එකයි අනුපුබ්බ ශික්ෂා විදිහට කොහොමද සංවර කරගන්නේ මුලින් අපි ප්‍රාණඝාතය ගත්තොත් උදාහරණයක් විදිහට අපි සතෙක් උදාහරණයක් විදිහට ගම්මු අපි ඇඟේ මදුරුවෙක් වැහුවත් අපි ඒ මදුරුව අනුව කොහොමද සිත අපි සංවර වෙන්නේ එහෙනම් පළවෙනි ශික්ෂාපදය තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම එහෙනම් මදුරුව මරණයෙන් වැළකීම ඒක තමයි නොකළ යුතු දේ එහෙම නැත්නම් විරතිය වැළකීම සමාදන් වීම ආරති විරති ආරති සමාදන් වෙනවා ඌට අපි කරුණාව මෛත්‍රිය දීලා ඌව අපි එතනින් උදාහරිනවා එළවනවා අන්න ඒ වගේ තමයි සෑම ශික්ෂාපදයක්ම මෙන්න මේ ද්‍යාකාරයකින් අපි ක්‍රියාවට නංවනවා මොකක්ද චාරිත්‍ර සීලය එහෙම නැත්තම් වාරිත්‍ර සීලය චාරිත්‍ර සීලය කියලා කියන්නේ කළ යුතු දේ වාරිත්‍ර සීලය කියලා කියන්නේ නොකළ යුතු දේ හැම ශික්ෂාපදයකම කළ යුතු නොකළ යුතු කියලා තියෙනවා ඒ කළ යුතු නොකළ යුතු අපි ක්‍රියාවට නගන්නේ මෙන්න මේ සිහිය මත සිහිය පිහිටවමින් ඒ සිහිය පිහිටවමින් ඉදිරියට යනකොට ඒ සිහිය වැඩෙන්න ගන්න ඊළඟට අපි යනවා මැදට ඔය මට සමාවෙන්න ඕන මම මුලදි කිව්වේ මුල කියලා කියන්නේ ඔතන අග ලෞකික සීලය කියලා කියන්නේ අග ඊළඟට මැදට එනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති ලෝකේ ඒක්ෂ මග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන ආකාරයට සියලු සංස්කාරයන් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය මෙන්න මේ උදේවය ඥාන දර්ශනය තුළින් ආනාපාන සතියට අරමුණු කරගෙන අපි ඒ භාවනාව කරනකොට මේ ලෝකය කියලා කියන්නේ කයයි සිතයි දෙකේ එකතුවේ තියෙන දැනීම ඒ මොහොතෙම නැති වෙලා යනවා අන්නේ ස්වභාවය කියනවා අරියකාන්ත සීලය අදි සීලයට පත් වෙනවා එහෙම නැත්නම් සතිත්ත පරියෝදපණං හිත දමණයට පත් වෙනවා අන්න ඒක තමයි සියලු බුදුවරු දේශනා කළේ එහෙනම් මෙන්න මේ විදියට පටිච්ච සමුප්පාදයේ ගත්තත් අග මැද මුල තමයි අවිද්‍යා පත්‍යා සංඛාරා කියන ඔන්න ඔය විදියට අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ කියන ආකාරයට පටිච්ච සමුප්පාදයේ මේ මොහොතේ සමුදයයි නිරෝධයයි දෙකම දකින්න පටන් ගන්නවා අන්නේ මොහොතේදී තමයි කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙන්නේ එහෙමනම් මේ කෙටි ධර්ම දේශනය ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටම උතුම් වූ නිර්වාණ සත්‍යම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබට මෙන්න මේ විදියට ධහම දකින්න ඕන නම් අවබෝධයට යන්න ඕන නම් ආර්ය ශ්‍රාවකෙක් උතුම් වූ අධිගම ලැබපු උත්තම පුරුෂයෙක් එහෙම නැත්නම් සම්මාදිට්ඨියට පත් වුණා වූ ශ්‍රාවකෙක් ඔබට මුණ ගැසිය යුතුම වෙනවා ඉතින් ඒ සඳහා මෙන්න මේ ධර්ම දේශනේ ශ්‍රවණය කරපු ඔබ මේ YouTube channel එක මගින් ඔබට මේ දහම් පණිවිඩය ඔබට දකින්න ඕන නම් එයත් ඔබට අවස්ථාව තියෙනවා එහෙනම් ඔබ හැම දිනාතම පෙරුවන් සරණයි